අපිට දිනන්න බෑ කියපු මතය දැන් ඉවරයි. දැන් මොකද හදන්න මතය? දිනපු වහම මෙහෙම වෙයි. ඒකත් නරක නෑ. රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද? ජාතික ජන බලවේගයේ දිනුවහම ගෑස් සිලින්ඩර් පුපුරන්න පටන් ගනී. ගෑස් අනතුරේ වැටේ. තව සජබේ පැත්තේ මන්ත්‍රීවරයෙක් කුරුණෑගල පැත්තේ හාදී මිනි එයා කියනවා ජාතික ජන බලවේගයේ දිනුවහම 22 වෙනිදා ගැටුමක් ඇති කරන්න බලාගෙන ඉන්නවා. ඊළඟ කියනවා ජාතික ජන බලවේගයේ දිනයි. හැබැයි මාස 6ක් අල්ලගෙන ඉන්නේ නැති වෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? 21 වෙනිදාගෙන් පස්සේ කියන්න වෙනවා දිනුවා. හරිද? හරිද? කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඔයගොල්ලෝ දන්නවා අපි දීර්ඝ කාලයක් ඉතාමත් අවලාද, අපහාස, අසීරුතා, පසුබැසීම්, පරාජයන් මේ සියල්ල දරාගෙන මේ ව්‍යාපාර ජයග්‍රහණය සඳහා මෙහෙවන්නේ මාස 6න් ගෙදර යන්නද? නෑ. රටේ ජනතාව අපිට ඡන්දෙ නුදුන්නු ජනතාවත් මතක තබා ගන්න. ඡන්දෙන් පස්සේ අපි කෙරෙහි විශ්වාසය තබනවා. අපිට බැඳෙන්න පටන් ගන්න මද කියලා යනවා. ඒගොල්ලෝ අහනවා දැන් ජනාධිපති ඡන්දයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඒ කාලේ මොකද කරන්නේ? ඒ කාලය විවස්ථාවට අනුව ඒ කාලය තුල ආණ්ඩුවක් තියෙනවා. අපි කිසිසේත්ම විවස්ථාව කඩන්නේ නෑ. අපිට පුළුවන් ඕනනම් සියලු විෂයන් ජනාධිපතිවරයා වෙත පවරගෙන ආණ්ඩුව ගෙනියන්න මාසික ආමාරකට විවස්ථාවට පක්ෂපාතී. ඕනනම් අපිට පුළුවන් ජාතික ජන බලවේගයේ මගේ හිස් වුණාම ඒ മന്ത്രി ධූරය පත් කරලා 4 දිනකින් කැබිනට් මණ්ඩලයක් හදාගෙන ඒ මාසික ආමාර යන. එහෙම නැත්නම් අපිට පුළුවන් තව කාට හරි කියලා මාසික ආමාරට බාරකාර ආණ්ඩුවක් හදලා ඒක යටතේ ඡන්දෙ තියන්න. ඒ නිසා කවුරුවත් බය වෙන්න එපා. ඒ කාලය තුළත විවස්ථානුකූලව මේ රට මෙහෙවනවා ජාතික ජන බලවේගයේ විසින්. ලංකාවේ පළමු වතාවට මතක තියාගන්න. අද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අයගෙන් 3/2කට වඩා වැඩි ප්‍රමාණයක් ආයේ පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. අද තමයි ඔය පාර්ලිමේන්තු ඉන්නේ 3/2ක අද තමයි පාර්ලිමේන්තු අවසාන දවස. ඊළඟ පාර්ලිමේන්තු රැස් කරන දින නියම කරලා තියෙන්නේ ඔක්තෝබර් 8.